සුබ දවසක් ආදරණීය හැමෝටම අද දින මගේ YouTube channel එක හරහා ඕගොල්ලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද දින මට හිතුණ ඇත්තටම මේ රෙසිපි එක ඔයාලා අතරට අරගෙන ඉන්න විශේෂයෙන් පිට රටින් ඉන්න අයට මේ රෙසිපි එක ගොඩාක් අවශ්‍ය වෙයි මොකද මේ මම හදන්න යන්නේ අද සැමන් තමයි ගෙදරම කොහොමද සැමන් හදාගන්නේ විදිය කියලා ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ මොකද මේ දේ පිට රටයින්ට ගොඩක් අවශ්‍ය වෙයි කියලා මම කිව්වේ අපිට ලංකාවේ වගේ සැමන් ඇත්තටම පිට රටවලදී ගොඩක් දුරට ගන්න නැහැ අපිට තියෙන්නේ අර තක්කාලි පේස්ට් එකත් එක්ක කලවම් වුණ සැමන් වර්ග. ඉතින් ඒවා අපේ රසයට ගොඩක් හරි නැති නිසා මම නිතරම සමහර වෙලාවට මේ විදිහට තමයි ගෙදරම සැමන් හදාගන්නේ. ඕගලන්ට මේ හදාගන්න සැමන් වලින් පුළුවන් සාමාන්‍ය විදිහට සැමන් කරියක් හදාගන්න. ඒ වගේම කට්ලට් රෝල් වගේ දේවල් වලට එකතු කරගන්න. ඉතින් අද හිතුණ ඇත්තටම මේ පාඩමත් ඕගලන්ට අරගෙන ඉන්න. මේකත් ඉතාමත් පහසු රෙසිපි එකක්. ලොකු මහන්සියක් ගන්න අවශ්‍යත් නැහැ. ඒ සඳහා මම මේ අරගත්ත මාළු ටික ඔයාලට පේනවා. මම සාමාන්‍ය සැමන් හදාගන්නකොට ඕගොලු මාළු පොඩියට කපා ගන්න එපා. පුළුවන් තරම් ලොකුට කපා ගන්න. මම මේ අරන් තින්නේ මැකරල් විශේෂයක්. ඕක ලංකාවේ ඇන්ට නම් ඇත්තටම පුළුවන් ගන්න කුඹලා මාළු ඒ වගේම බලයා ඒ කියන මාළු එක ලොකු එක නෙවෙයි සාමාන්‍ය කූරි අරගෙන මේ වගේ ලොකුවට කපා ගන්න පුළුවන් ඒ වගේ කපාගත්ත මාළු කුට්ටි හතරක් තමයි මෙතන තියෙන්නේ ඒ වගේම අවශ්‍ය වෙනවා රසාණුව ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් කුඩුත් මම දැන් ගත්තේ මෙතන මාළු කෑලි හතරක් නිසා මම මේ අරන් තියෙන බොහොම සුළු ප්‍රමාණයක් ඒ වගේම විනාකිරි ටිකක් වැඩිපුර අවශ්‍ය වෙනවා මම මෙතන මේසෙන්දි හතරක් අරගෙන තියෙනවා ඕගොල්ලන් ගන්න මාළු ප්‍රමාණය අනුව මේක වැඩි වෙන්න ඕන ඒ වගේම මිරිස් කුඩු නම් තේ හැඳයි ඒ වගේම හීනියට දිග අතර කපාගත් ඉඟුරු ටිකක් සේර අල කෑලි කීපයක් කුරුඳු පොතු කරදමුංගු ඇට කීපයක් ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වතුර දැන් මම ඕගලන්ට පෙන්නන්නම් කොහොමද සැමන් හදාගන්න කියලා. මේ සඳහා අපිට ප්‍රෙෂර් කුකර් එකක් අවශ්‍ය වෙනවා. ඕගලන්ට පේනවා මම මාළු ගත්ත ඒ කෑලි හතර ප්‍රෙෂර් කුකර් එක අරගෙන ප්‍රෙෂර් කුකර් එකට දැම්මා. දැන් මම ඒකටම ඔයාලට මුලින් කිව්ව විදියට මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු ඒ වගේම ලුණු ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න. ඒ වගේම විනාකිරි ටික ඒ වගේම මං කිව්ව සේර කුරුඳු පොතු ඉඟුරු ඒ සියල්ල කලවම් කරන්න. දැන් මේක හොඳින් අපි කලවම් කරගන්න ඕන. මේ තියෙන කලවම් කරගත් මාළු ටික දැන් මම මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දානවා. ඔයාලා මතක තියාගන්න වතුර යොදා ගන්නකොට මේ මාළු එක උඩට වැහෙන්න තමයි වතුර දාන්න ඕන. මේ එළියට ඇවිල්ලා තියෙන මාළු කෑල්ලත් අපි අස්සට දා ගන්න ඕන. ඒ වතුර ප්‍රමාණය අපි මෙහි වගේ උඩට වෙන්න මේ මාළු ටික වැහෙන්න වතුර ටික දාගත්තම ඒ වතුර ප්‍රමාණය ඇත්තටම ඇති. දැන් ඊට පස්සේ මේක විනාඩි 45ක් වගේ සාමාන්‍ය ගින්දරේ. ගින්දරත් ගොඩක්ම දාන්න එපා. සාමාන්‍ය ගින්දරේ විනාඩි 45ක් වගේ අපි ප්‍රෙෂර් කුකර් එකේ තම්බා ගන්න ඕන. ඔයගලන්ට පේනවා වතුර ටිකට උඩට වෙන්න දාලා තියෙනවා. දැන් ඉතින් අපි බලමු මේ මාළු ටික සැමන් කරගත්තට පස්සේ කොහොමද පේන්නේ කියලා. ඔයාලට පේනවා මේ තියෙන්නේ මම හදාගත්ත සැමන් තමයි. ඒ මාළු ප්‍රෙෂර් කුකර් එකේ දාලා මං කිව්ව විනාඩි 45ක් වගේ. ඒ ප්‍රමාණය ටයිමින් එක තියලා මේ හදාගත්ත සැමන් ටික ඇත්තටම මේ වගේ දේවල් පිට රටින් ආයන්ට ගොඩක්ම වැදගත් වෙයි. මොකද පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ රසයට කණ්ඩත් පුළුවන් වගේම කට්ලට් රෝල්ස් වගේ ඕගලන්ට සැමන් වලින් හදාගන්න ඕනම කෑමක් මේ විදිහට මාළු පිළියෙල කරගෙන හදාගන්න පුළුවන් අතර ඒ වගේම ඔයාලට සැමන් උයා ගන්න විදිහට සම්බෝල ඒ වගේම කරි එකක් ඒ වගේ තෙල් දැමීමක් ඒ වගේම මේ සැමන් වලින් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ මම හදාගත්ත සැමන් එක ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඇත්තටම අල්ලලා බලන්න මේ සැමන් කටු ඕගොල්ලන්ට ගොඩක් කඩා ගන්න පුළුවන් සයිස් එකට එනවා. ඒක ඇත්තටම සැමන් විදියට මේනවා. සැමන් වල තියෙන්නේ කොහොමද මැද කටු ඒ විදියටම ඕගොල්ලන්ට කඩා ගන්න පහසුයි. ඉතින් මේ වගේ සුළු සුළු රෙසිපි අපි ඉගෙන ගනිමු මගේ YouTube channel එක හරහාද. ඕගොල්ලන්ට
තවත් මෙවැනිම රසවත් වගේම ගොඩක්ම වැදගත් රෙසිපි ඉදිරියට අරගෙන එන්නම්. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube එකට subscribe කර නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම ඊට පහලින් තියෙන ඒ bell button එකද අමතක කරන්න එපා, click කරන්න. එතකොට ඔයගලන්ට මගේ YouTube channel එක හරහා එන්නව ඕනම රෙසිපි එකක් ඉක්මනින් බලා ගන්න පාස් වෙන නිසා. හැමෝටම දෙවි පීඨය වගේම ගොඩක් ස්තුතියි.